මෙම ගුවන් තොටුපළ ඉදිකරන ලද්දේ දෙවන ලෝක යුද සමයේ එංගලන්තයේ රාජකීය ගුවන් හමුදාව වෙනුවෙනුයි. එය එකල මින්නේරිය ගුවන් හමුදා මධ්‍යස්ථානයේ ලෙසයි හඳුන්වා ඇත්තේ. රට මැදයේ පිහිටා ඇති මෙම ගුවන් තොටුපළ මෙරට ආර්ථිකයට ශක්තියක් කර ගැනීමේ පරමාර්ථයෙන් ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස නවීකරණය කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙවර අයවැයෙන් එහි මූලික ඉදිකිරීම සහ සංවර්ධන කටයුතු ආරම්භ කිරීම සඳහා රුපියල් බිලියන 2ක මුදලක් වෙන් කර ඇති බවයි වාර්තා වන්නේ. ගුවන් තොටුපළ නවීකරණ ව්‍යාපෘතියේ ප්‍රථම අදියර යටතේ එහි ගුවන් දහවන පතය මීටර 2500ක් දක්වා දීර්ඝ කිරීමට නියමිතයි. මෙහි සමස්ත සංවර්ධන කටයුතු සඳහා රුපියල් බිලියන 17ක් පමණ වැය වන බවයි වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසන්නේ. ඉඟුරක්ගොඩ ගුවන් තොටුපළ සංවර්ධනය කිරීම පිළිබඳව ගරු ජනාධිපතිතුමා තමයි මේ අදහස කැබිනට් මණ්ඩලයට මට අපිට ඉදිරිපත් කළේ. එයාපෝර්ට් එක හදලා ඉවර වෙනකම්ම වාර්ෂික අයවැය ඇස්ටිමේන්තු වලින් මේ සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණය ලැබෙනවා. ඩොමෙස්ටික් නෙවෙයි මේක. මේක විස ඉන්ටර්නැෂනල් යාපු. දැනට මෙහි පවතින ගැටලු සොයා බැලීම සඳහා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා ඊයේ පස්වරුවේ එහි විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් ගුවන් හමුදාපති එයා මාෂල් උදේනි රාජපක්ෂ ඇතුළු පිරිසක් එක්ව සිටියා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.